අයිබෝන් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ හවුස් ප්ලෑන් ඩොට් එල් කේ එකත් එක්ක. ඉතින් අද දවසේ ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලෝ හොඳට දැකලා පුරුදු ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ගයක්. ඔයගොල්ලෝ දැක්කපු ගමන් දන්න ඇති මේ බ්ලූ ලයින් එකත් එක්ක තියෙනකොට මොකද්ද gedara කියලා. දැන් අවුරුදු 3කට විතර 2021 කේ අපි ඇඩ්වර්ටයිස් කරා 139.75ට කාමර 3යි බාත්รูම් 2යි ලිවින් කිචන් ඩයිනින් එක කාපෝච් එකත් එක්ක මේ ගෙදර. ඉතින් හැබැයි මේක පටන් ගත්තේ 139.75ට මේ ක්ලයින්ට් ගේ හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් වුණා. අපි අද ඉන්නේ සඳ ලංකාවේ. අපි ගේ ඇතුළට යන ගමන් විස්තර වගේක් තියෙනවා කතා කරන්න. ඉතින් අපි කතා කරගෙන යමු. මම මුලින් කිව්වා වගේ මේක අපි දැන් 139.75ට නේ ඇඩ්වර්ටයිස් කරේ මුලින්ම 2021 කේ මට මතක විදිහට මැද කාලේ මැද මාසෙක මොකක් හරි අවුරුද්දේ මැද කාලෙක ඒ වුණානේ මේ ක්ලයින්ට් අපිට එක ඇග්‍රීමන්ට් එකට ආවේ 2021 නොවැම්බර් මාසේ හරියටම දෙසැම්බර් 2 තමයි මෙහෙ නැකත තිබුණේ. එතකොට ඒකේ බජට් එක පොඩක් අර වැඩි වුණා. මොකද 139.75 තියෙදි ගෙවල් 70ක් විතර ওই කාලෙදි හැමෝම කැමති වුණා මේ ගෙදරට හදන්න පටන් ගත්තා. ඒකත් එක්ක ඉතින් බජට් එක පොඩ පොඩ වැඩි වුණා ඒ කාලෙත් ටික ටික. ඒකත් එක්ක මේක අන්තිමට 146.75ට වැඩි වෙලා තියෙන මොහොතක තමයි මේ ක්ලයින්ට් ඇග්‍රීමන්ට් සයින් කරලා වැඩ පටන් ගත්තේ. දැන් උගල බලන ඇදින මේ ගෙදර දැන් ගාන කීයද කියලා ඇත්තටම කිව්වොත් දැන් මේ ගෙදර ගාන 110යි. නමුත් අපි ඒකේ 110ක් කියන්නේ ඇත්තටම ලොකු amount එකක්නේ. කෝටි 1.10ක් වගේ යන ගයක්. එතකොට අපිට ඕනේ වුණා ඒ පෙනුම මේකේ වැඩි කරලා පෙන්වන්න. මේක තිබුණාට වඩා. ඉතින් ඒකත් එක්ක අපි කොටසින් කොටස යනකොට මම කියන්නම් මොනවාද ඇඩිෂනල් මේගොල්ලන්ට එකතුනේ මොනවාද ඇඩිෂනල් කරගත්තේ කියන එක. රෆ්ලි අයිඩියා එකක් විදියට මේකට බැල්කනි එකක් ලොකු ටෙරස් එකක් ඇඩ් කරා අපි. ඒ වගේම බෙඩ්රූම් එකේ මාස්ටර් බෙඩ්රූම් එකට බැල්කනි එකක් ඇඩ් කරා. ලිවින් එක ඩබල් හයිට් කරා ඔය වගේ ඒ කියන්නේ ලස්සන වැඩි කරන වැලියු එක වැඩි කරන දේවල් අපි මේ ගෙදර ප්ලෑන් කරා. හරි අපි දැන් ගෙදර ඉන්නේ කාපෝච් එකේ. මේ කාපෝච් එක 16යි 10ක් 16යි 12ක් පළල දිග අඩි 16යි පළල අඩි 12ක් තියෙන කාපෝච් එකක්. ඊළඟට කියන්න ඕනේ මම මේව හදනකොට ගත්ත මැටීරියල්ස් උත් මේ එකම අපි කියන්නම්. ඕගලන්ට පේනවා ඇති මේ තියෙන ටයිල් ඩිසයින් එක ඇෂ් කලර් ඩිසයින් එකක්. මේ ගෙදර තීම් එක අපි ගියේ ටයිල්ස් වලට වයිට් ඇන් ඇෂ්. එතකොට මුළු ගෙදරම ටයිල්ස් අපි තෝරගත්තේ ඇෂ් එකටයි වයිට් එකටයි මැච් වෙන විදිහට. මේ ගෙදර ඔක්කොම ටයිල්ස් කරලා තියෙන අපි මැක් ටයිල් එකෙන්. හරි අපි දැන් යමු ගේ ඇතුළට. කොටසින් කොටස මේ විස්තර ගැන කතා කරමු. මේ තියෙන මේන්ඩෝ එක. මේන්ඩෝ එක දාලා තියෙන්නේ අපි තේක්ක වලින්. තේක්ක වලින් දාලා තියෙන්නේ මෙගලංගේ අර ටිකක් ඩාර්ක් කලර් එකක් තමයි ඕනේ කිව්වේ ලයිට් කලර් එකක් නැතුව. ඒ හින්දා අපි මේ නිකන් චොක්ලට් බ්‍රවුන් පාට. මොකද අපි ඔය ගොඩක් ගෙවල් වල මේ පාට හරි ප්‍රසිද්ධයි. දැන් අපි ඇත්තටම කිව්වොත් හැම ගෙයකටම වගේ පොඩක් ලස්සන දේවල් අපි ට්‍රයි කරලා බලලා ඒක ලස්සන නම් අපි ඒක කියනවා මේක අපි පාවිච්චි කරමු කියලා. ඒකත් මේගොල්ලන්ගේ ගෙයත් ඒ වගේ මේ චොක්ලට් බ්‍රවුන් එක ලස්සන හින්දා ඇත්තටම මේ අපි තීරණය කරා මේගලන්ට චොක්ලට් බ්‍රවුන් එකේ මේකේ කලර් එක දානවා කියලා. ඊට පස්සේ අපි මේන්ඩෝ එක අරගෙන එන්නේ ලිවින් ඒරියා එකට. මේ ලිවින් ඒරියා එක අපි අරන් තියනවා 14යි 14ට. ඒ වගේම තමයි දෙපැත්තකින් අපි ජනෙල් දාලා තියනවා. මේ ගෙදර මුලින්ම ඩිසයින් එකේ තිබුණේ ඇත්තටම ෆ්‍රෙන්ච් වින්ඩෝස් නෙමෙයි මේ වින්ඩෝස්මයි. මොකද මේක බජට් කන්සෙප්ට් එකේ කරපු ගයක්නේ. එතකොට ඒ හින්දා මේ ගෙදර අර දොර ජනෙල් එහෙම දාලා තියෙන පොඩි දොර ජනෙල්. එතකොට ක්ලයන්ට් කැමති නම් මේක දිග දොර කියන්නේ දිගට හදා ගන්න පුළුවන්. ඒ වගේ Tamanට කැමති විදිහට මේ ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන්. අපේ බජට් අවුට්ස් කියන කන්සෙප්ට් එක තිබුණාට අපි හැමතිස්සෙම කියන්නේ මොකක් හරි කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරන්න අපිට මුකුත්ම නැතුව කතා කරන්න බැහැනේ. එතකොට ඒකත් එක්ක 139කට අපි ඔයගලගේ ඇතේ තියෙන 140 නම් හරි මේ වගේ ගියක් තමයි 140ට ඔයගලන්ට දෙන්න වෙන්නේ. 100ක් තියනා නම් දෙන්න වෙන්නේ මේ වගේ ගියක්. ඒ වගේ ඔයගලන්ට අදහසක් ගන්න එක තමයි අපේ මූලික අරමුණ. ඊට පස්සේ අපි මේ ඇවිල්ලා ඉන්නේ ලිවින් එක කොටසට. මම ඔයගලන්ට කිව්වා මම ඔයගලන්ට කිව්වා මෙන්න මේ ඩබල් හයිට් කරනවායි කියන කොටස. මොකද මේක විශේෂයෙන්ම ඩබල් හයිට් කරන්න හේතුව තමයි මේ පැත්ත ඇත්තටම ටිකක් රස්නේ. ඉතින් ඒකත් එක්ක මේක ඩබල් හයිට් කරාම පොඩක් රස්නේ ගතිය ඇතුලේ ලිවින් එකේ රැඳෙන ගතියත් අඩුයි. ඒ වගේම තමයි හොඳ ලුක් එකක් තියෙනවා. මොකද උඩ තට්ටු ඉඳන් බැලුවත් ලිවින් එක ලස්සනට පේනවා. පුංචි වුණත් හොඳ ස්පේස් එකක් පේනවා. මොකද මේ වහලේ පල්ලෙහැයින් තිබුණා නම් පොඩක් මේක හිර වෙච්ච ගතියක් පේනවා. නමුත් මේ ඩබල් හයිට් කන්සෙප්ට් එක ඇතුලේ අපිට පොඩි වාසියක් වුණා. ගෙදර ස්පේස් එක ටිකක් වැඩිපුර පෙන්වන්න අපිට පුළුවන් වුණා.
හරි අපි ලිවින් එකෙන් පස්සේ ඔන්න ආවා ඩයිනින් එකට ඩයිනින් එකයි ලිවින් එකයි එකට මර්ජ් වෙලා තියෙන්නේ මොකද ඇත්තටම කිව්වොත් දැන් අපි මේවා බජට් හවුස් කියන කන්සෙප්ට් එකේ යනවනේ ඒ දවස්වල ලක්ෂ 40කටනේ මේක මුලින්ම ඩිසයින් එක දැම්මේ එතකොට ඇත්තටම අපිට ඕන වුණා මොඩර්න් ගයක් වගේම ඒ ගානට හදලා ඉවර කරගන්න පුළුවන් ගේකුත් ඔයගලන්ට දෙන්න මොකද ගොඩක් අය අහනවානේ මේගොල්ලෝ මේ කාඩ්බෝඩ් වලින්ද පොල් පොල් අතු වලින්ද මේගොල්ලෝ මේ ගෙවල් හදන්නේ මෙච්චර ගණන් අඩුවට කියලා දැන් ඉතින් දැන් නම් එහෙම කියන්නේ නැහැ මොකද දැන් බජට් එකේ ගණනත් එක්ක මැටීරියල්ස් වල ගණනුත් එක්ක අපේ ගෙවලුත් අඩුම පටන් ගන්න 168 ඉඳන් මේ ගෙදරත් දැන් වෙනවා 100ක් ඒ වගේ ගණනක් වෙනවා දැනුත් 100ක් හරි 110ක් හරි ඉතින් ඒ දවස්වල ඇත්තටම දැනුත් සාධාරණව ගාණ කියන්නේ ඒ දවස්වල 140කට ඉතින් මේකේ හදන්න තිබුණා සිමෙන්ති කොටය රුපියල් 980ටනේ තිබුණේ කම්බිගි ගොඩාක් අඩු ගණන් වල තිබුණේ ඉතින් ඒකත් එක්ක ඉතින් මම කිව්වේ අපේ මේක ඕපන් කරලා තියන්න හේතුව තමයි ගෙදර නිකන් බිත්ති වැඩි වුණාම පොඩි හිර වෙච්ච ගතියක් තියෙනවා පොඩක් රිලැක්ස් වෙන්නත් එක්ක හවසට ගෙදර වැඩඳලා ගෙදරාම පොඩ නිදහසේ ඉන්න තැනක් නේ ගෙදර කියන්නේ ඉතින් ඒකත් එක්ක අපිට ඕන වුණා මේක ඇත්තටම ඕපන් කන්සෙප්ට් එකක් කරන්න. එතකොට අපේ ක්ලයන්ට් උත් ඇත්තටම කිව්වොත් ලංකාවේ නෙමෙයි ඉන්නේ ඉංගලන්ත ෆැමිලි එකම ගොඩක් අපිට يعني මේ වැඩේ කරගෙනකොට ගොඩක් 100%ක්ම අපිත් එක්ක හිතවත් වේ වගේම තමයි හරිම සුහදශීලීව වැඩේ කරගන්න ගොඩක් අපිත් එක්ක වැඩ කරා. ඉතින් එහෙම බැලුවහම මේගොල්ලොත් කැමති වුණා මේක ඕපන් තියෙන එකට. ඊට පස්සේ මේ ඩයිනින් කොටස තියෙනවා අඩි 12ක් දිග පළල අඩි 10ක් තියෙනවා. එතකොට මේ තියෙන එකේ අපි ස්ටයාකේස් එකේ උඩට නගින පැත්තේ වාසියත් අපි ඩයිනින් එකට දුන්නා. මොකද නැත්තම් ඇත්තටම යූස්ලස් ඒරියා එකක් නේ මේ ස්ටයාකේස් එක කියන්නේ. එතකොට අපිට ඕන වුණා මේ ඒරියා එක ස්ටයාකේස් එක යන ඉඩ අපතේ නොයවා මේ කැල අපි ඩයිනින් එකට ගන්න තීරණය කළා. ඒ වගේම තමයි ඩයිනින් එකත් එක්කම මේක තියෙන හින්දා අපිට ඕන නම් කබඩ්ස් පැන්ට්‍රි කබඩ්ස් මොනවා හරි මේතන ලස්සනට ඩිසයින් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේ ඇවිත් තියෙන්නේ කිචන් එකේ කොටසට. එතකොට මේකේ පළල අඩි 8ක් තියෙනවා. දිග අඩි 10ක්. දිග අඩි 8ක්. මේ කැල අඩි 8ක්. මෙතනින් එහාට ඉතින් දොර තියෙනවනේ. එතන ඔයගොල්ලෝ බලනවා ඇති කො මේකේ පැන්ට්‍රි ටොප් එක ඒවා කියලා. මොකද මේ ක්ලයන්ට් ඔක්කොම මේක වෙනම පැන්ට්‍රි කවර්ඩ්ස් ගහගන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති ආනමඩුවේ ගෙදරත් එහෙමයි. සම්පූර්ණයෙන්ම පැන්ට්‍රි කබඩ්ස් ඒගොල්ලෝ ගෙනල්ලා වෙනම ගහගත්තේ. එතකොට මෙතන අපි ප්ලෑන් කරලා තියෙන්නේ කිචන් එකේ සිංක් එක තියන්න. ඒ හින්දා මෙතන ජනේලේ දාලා තියෙන්නේ. ඕගලන්ට බැලුවහම පේනවා ඇති අපි ඔක්කොම මේ ජනේල් හැම ෆික්ස් කරලා තියෙන්නේ. ලූවර්ස් මුකුත් දාලා නැහැ. මොකද ලූවර්ස් දාන්නේ ටිකක් ඉස්සර ෆැෂන් එකක් නේ එක. මේක ෆික්ස් ක්ලාස් එක දාලා ලස්සනයි නීට් හොඳ එලියක් තියෙනවා ලූවර්ස්. දැන් මේ ජනේල් ඇරලා තිබුණත් වහලා තිබුණත් දැන් හොඳ එලියක් ඇත්තටම තියෙනවා. මේව ගොඩක් ක්ලීන් කරන්න ලේසි. මොකද ලූවර්ස් එහෙම අර දැති දැති මේ يعني තියෙනකොට ක්ලීන් කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒකත් එක්ක තමයි මේ ගෙදර අපි ඩිසයින් කරලා තියෙන මේ කිචන් එකේ ඒරියා එක හොඳට මේද ඇති. ඔයගලන්ට පේනවා L shape එකට පැන්ට්‍රි එක වුවා. මේ මුළු ඒරියා එකම අඩි 6ක් මේ පැත්තට නිදහසේ උයන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි පස්සේ කාලෙක ඔයගලන්ට ඕන නම් කාර් කිචන් එකක් හදාගන්න එළියෙන් පුළුවන්. ඉතින් ඔයගලන්ට පැන්ට්‍රි එකේ හැම කොච්චර ඉඩ කඩක් ඉතුරුයිද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ට ආසයි නම් ඇත්තටම ආනමඩුවේ වගේ මාස්ටර් ඉංජිනියරින් එකට දීලා පැන්ට්‍රි කබඩ්ස් ගහගන්නත් පුළුවන්. මොකද හේතුව තමයි මේ ඇත්තටම ඒගොල්ලන්ගේ වැඩ අපි දැක්කනේ. එතකොට අපිට රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. ලස්සනයි නීට් එකට තිබුණ ආනමඩුවේ ගෙදර. ඒකට කිසිම මුදල් ගෙවා ප්‍රචාරණයක් නෙමෙයි. වැඩේ හොඳින්ද අපි ඉතින් රෙකමෙන්ඩ් කරන්නේ මාස්ටර් ඉංජිනියරින් එකෙන් වැඩේ ලස්සනට කරලා. ගෙදර බාත්รูම් එකේ දොර තියෙන්නේ පොඩි බෝල් එකකින් බැඳලා ලිවින් එකට පේන්නේ නැති වෙන්න වෙනමම අර අපි පොඩක් ඒක අනිවාර්යෙන් බලනවා සාලෙත් එක බැලුවාම බාත්รูම් එකේ දොර පේන්නේ නැද්ද කියන එක. මොකද අපි අර 100%ක්ම වාස්තු දිශාවලට අනුව බලන එක නම් අනිවාර්යෙන්ම කරනවා. මොන ආගමක වුණත් ඒව විශ්වාස කරත් නැතත් අපි අනිවාර්යෙන්ම විශ්වාස කරන්නේ ඉඳ වාස්තුරික බලනවා. මොකද අපි ගෙදරකනේ පදිංචි වෙන්නේ. අපි මේක අවුරුද්දකට දෙකකට කරන ප්ලෑන් එකක් නෙමෙයි අවුරුදු 30ක් ඒ වගේ දීර්ඝ කාලිනව කරන ප්ලෑන් එකක්. හරි අපි යමු කාමරය ඇතුළට. පල්ලෙහ තට්ටුවේ තියෙන මේ කාමරේ සයිස් එක අඩි 10යි 12යි කාමරයක්. ඔබලන්ට පේනවා හොඳට ඉඳ ඇති සමනය 6යි 6යි බෙඩ් එකක් දාලා වටේම ඇවිදලා ඉන්න ඉඩ තියෙනවා. ඔබලන්ට අදහසක් ගන්න පුළුවන් ආනමඩුවේ ගෙදර අපි බෙඩ් එක දාලමනේ කරලා තියෙන්නේ. එතකොට මේකත් 10යි 12 හොඳට ඉඳ කඩ තියෙනවා. එතකොට මේකේ කාමරේ ලයිට් එක තියෙන ස්ලැබ් ලයිට් එකක්.
ඔයගලන්ට ඒකත් පේනවා සමහර කාමරවල වල වෝල් ලයිට්ස් උතරම් තියෙනවා ක්ලයන්ට් ගේ කැමැත්ත අනුව ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේ ස්විචස් ඔක්කොම දාලා දෙන අපි ඔරේන්ජ් වලින් මොකද අපේ ඇග්‍රීමන්ට් එකේ තියෙන්නේ ඔරේන්ජ් වලින් තමයි අපි මේව දානවා කියලා රේන්ජ් වලින් තමයි දාලා තියෙන්නේ ක්ලයන්ට් කැමති නම් මේකට ගැළපෙන විදියට ඒ කියන්නේ දැන් මොඩර්න් විදියට තියනවානේ බ්ලැක් ඇෂ් එක එක කලර්ස් තියෙන කලර් මික්ස් වෙච්ච ස්විචස් ඒවා මම මතකදෙන්නේ කෙවල්ටන් ඔරෙන්ජ් එකේ තියෙනවා ACL තියෙන ඒ තුනේ එක ක්ලයන්ට් කැමති නම් පොඩ බජට් එක වැඩි වෙනවා කැමති නම් දාගන්න පුළුවන් එතකොට මේ ඒරියා එක දැන් මේ කාමරේ අපි ප්ලෑන් කරනකොට අපි දාලා තියෙන්නේ ගාඩන් එක පැත්තට මේකේ වින්ඩෝ එක පිටිපස්සට දාලා නැහැ මොකද මේ කියන්නේ දෙපැත්තම ජනෙල් දැම්මොත් මේක දේවල් ප්ලෑන් කරගන්න ඇඳ තියලා කබඩ් එක තියලා එහෙම ප්ලෑන් කරගන්න ටික අපහසුයින් ද මේ පැත්තට අපි වින්ඩෝ එක දාන්න හේතුව තමයි ඉස්සරහා පූල් එකක් හදනවා මොකද දැනට මේකේ ගාඩන් එකේ වැඩ මුකුත්ම කරලා නැහැ අත තියලා නැහැ නොවැම්බර් වෙනකොට තමයි ඇත්තටම මේගොල්ලන්ගේ ප්ලෑන් එක තියෙන්නේ මේකේ ගාඩන් එක හදලා පූල් එක හදලා මේකේ ඔක්කොම ෆර්නිචර් දාලා ඒ වැඩ ටික කරන්න හරි අපි යමු හිමින් සීරේ උඩ තට්ටුවට යන ගමන් අපි ස්ටෙයා කේස් එක ගැන කතා කරමු ස්ටෙයා කේස් එක ගැන කතා කරාම අපි ෆස්ට් ටයිම් තමයි ට්‍රයි කළේ මේ ඇෂ් කලර් ටයිල් එක ඇත්තටම කිව්වොත් මීට කලින් අපි ඇෂ් කලර් ටයිල් එකක් එහෙම ස්ටෙයා කේස් එකට මේ වගේ ටයිල් එකක් යූස් කරලා නැහැ එතකොට මේකත් ඇත්තටම මාර ලස්සනයි මේකද ඇත්තටම හැම ටයිල් එකක්ම ලස්සනයි මොකද තේරුවේ අපි හින්දා නෑ ක්ලයන්ට් තමයි ඇත්තටම අපි දාන ටයිල්ස් ඩිසයින් වලින් ඒගොල්ලෝ රටන ඉන්නේ දෙන්නම අක්කයි මල්ලි දෙන්නම රටේ ඉන්නේ ඉතින් ඒ දෙන්නත් එක්ක එකතු වෙලා තමයි මේක හැමදේම ප්ලෑන් කරේ එතකොට ඉතින් අපි දාන ලස්සන ඩිසයින් ඒගොල්ලෝ ඕකේ කරනවා තෝරලා බලලා ඊට පස්සේ ඔයගලන්ට බැලුවත් බලන්න පුළුවන් මේ ගෙදර මේ කියන්නේ ස්ටෙයා කේස් එකේ අඩිය තියෙන කෑල්ල නෙමෙයි මෙන්න මේ කොටසට අපි අල්ලලා තියෙන සුදු ටයිල් එකක් ඒකත් අපි කිසිම ගෙදරක දැන් සාමාන්‍යයෙන් අරගෙන නැහැ කලින් ඒවා ඔක්කොම ටයිල් දෙකම යන්නේ එකම ටයිල් එකෙන් නමුත් මේගොල්ලෝ මේකට මේ වයිට් කලර් ටයිල් එක දාන එකෙන් නමුත් ගෙදර අර ලස්සන පේන්න ඕනෙ හින්දා ඒගොල්ලෝ කිව්වේ අපි මේ ටයිල් එක දාමු කියලා. ඊට පස්සේ මේ හෑන්ඩ් රේලින් එකේ ඩිසයින් එකත් ක්ලයන්ට් කැමති විදිහට ආස විදිහට කරලා තියෙන්නේ. මොකද දැන් චූටි ළමයින්ට එහෙම එබෙන්න බැරි වෙන්න ඔය මේ වැතුලේ යන්න බැරි වෙන්න තමයි අපි මේ හෑන්ඩ් රේලින් එකත් ඩිසයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම කිව්ව ෆික්ස් ග්ලාස් එක තමයි මේ තියෙන්නේ. මම කිව්වේ හොඳ එලියක් එනවා. ඒ වගේම තමයි අර ගෙදර දොර ජනෙල් තියෙන ටිකට හානියකුත් නැහැ. මොකද මේ ෆික්ස් ග්ලාස් නේ. රෝගාන පේනදි මේකට කෙලින්ම උඩ තට්ටුවටත් අපි ෆික්ස් ග්ලාස් එකත් අරන් තියෙනවා. මොකද මේ හවස් වෙනකම් ඉතින් මේ කොහොමත් එළියයිනේ සාමාන්‍යයෙන් 4-5 වෙනකම් එතකොට මේ හරිය ලයිට් දාන්න ඕනේ නැහැ. මොකද පල්ලෙහා තට්ටුවටම ලයිට් ඕනේ නැහැ මේ ඒරියා එකට හොඳට එළිය එන හින්දා. ඊට පස්සේ අපි යමු උඩ තට්ටුවට. එතකොට මේකේ ලෑන්ඩින් එක අපි කොටස් 4කට කඩලා තියෙනවා ඇත්තටම කිව්වොත් අපි ලෑන්ඩින් එක මේ විදිහට කොටස් 4කට ළඟ රවුම් කරලා කඩලා තියෙන්නේ අපිට ඕන වුණා ඉක්මනින් අර පඩිපෙළ ඉවර කරලා උස වැඩි කරගන්න මොකද ඩයිනින් එක පල්ලෙහා තියෙනවනේ ඒ ඩයිනින් එකට ඉඩ ගන්න තමයි මේ විදිහට අපි ලෑන්ඩින් එක කොටස් 7 1 2 3 4 4කට කඩලා ප්ලෑන් කරේ හරි ඊළඟට මම ඔයගලන්ට කියුවානේ අපි ලිවින් එක ඩබල් හයිට් කරා කියලා ඉතින් ඩබල් හයිට් කරාම ගෙදර කොයි විදිය ලුක් එකක්ද පේන්නේ කියලා අපි ගිහිල්ලා බලමු ඔයගල පල්ලෙහැන් එන්න මම කිව්වා වගේ ඩබල් හයිට් ඒරියා එකක් කියන්නේ මෙන්න මේ විදිහට අපිට උඩ තට්ටුවේ ඉඳන් ඔයගලන් පල්ලෙහා ලිවින් එක අපිට පේනවා ඇත්තටම හරි ලස්සන ලුක් එකක් තියෙනවා මොකද හොඳට මර්ජ් වෙනවා උඩ තට්ටුවයි පල්ලෙහා තට්ටුවයි සම්පූර්ණ ස්ලැබ් එක නැති හින්දා පල්ලෙහා තට්ටුවේ කියන දේවල් ඔක්කොම ඉතින් උඩ තට්ටුවට ඇහෙනවා ඒ වගේම තමයි ලස්සනයි ළඟ බැල බැලමට පේනවා හෑන්ඩ් රේලින් එක වැදිලා මේ එනවත් එක ලස්සන චූටි කොටසක් නෙමේ තියෙන්නේ ඒ හිමේ ගොඩක් ලස්සනට පේනවා අනිත් එක තමයි මේ පාත් එකක් අපි හදලා තියෙනේ ගොඩාක් ඉඩ කඩ අපි මෙතනට ගත්තේ නෑ මොකද පල්ලෙහා ලිවින් ඒරියා එකක් තියෙන හින්දා උඩ ලොකු ටෙරස් එකක් තියෙන හින්දා අපිට ඕන කරේ නැහැ තවත් මේක ওই පැත්තට අරගෙන ඉවර වෙලා මෙතන උඩ සිටින් ඒරියා එකක් වැඩි කරන්න. ඉතින් අපිට ඕන කරේ ලස්සන චූටි පාත් එකකින් ටෙරස් එකට යන්න සහ කාමර වලට යන්න. ඒ වගේම තමයි පල්ලෙහා ලිවින් එක හොඳට පේන විදිහට ලස්සන චූටි පාත් එකක් ඩිසයින් කරන්න ඩබල් හයිට් කරපු එකේ වාසියෙන් අපි ඒකත් ගත්තා. හරි අපි දැන් බලමු ඉස්සෙල්ලා මම උඩින් නම් පල්ලෙහා බලාගෙන කතා කරේ දැන් මට බලන පෙනුම මම කියන දේ උගලන්ට කොයි විදිහටද පේන්නේ කියලා.
ඉතින් ඇත්තටම උඩින් නම් බැලුවහම මෙන්න මේ විදිහට අපිට ලිවින් එකේ සම්පූර්ණයෙන්ම 14යි 14 ඒරියා එකම සම්පූර්ණයෙන් අපිට පේනවා. මං කිව්වා වගේ මේ වගේ අඩි 4ක පොඩි පාත් එකක් තමයි අපි අරන් තියෙන්නේ. ඕගලන්ට ඔය පේන ලිවින් එක සම්පූර්ණයෙන්ම මේකේදර ගොඩක් ලස්සනයි. මේකේ කර්ටන්ස් එහෙම ඇවිල්ලා ෆර්නිචර් ආවට පස්සේ නමුත් අපි වීඩියෝ එක කලින් කරගන්න. මොකද නොවැම්බර් වෙනකොට ගොඩක් කල්නේ. අපි කලින් හදලා ඉවරයිනේ නොවැම්බර් වෙන්න කලින්. හරි. අපිට මම ඔයාලට කිව්වා වගේ අපිට ඇත්තටම ඕන කලේ නැහැ උඩට තව ලිවින් එකක් ගන්න. ඒකට හේතුව තමයි ලොකු ටෙරස් එකක් උඩ තියෙනවා. ඒ වගේම පල්ලෙහා ලිවින් එකක් තියෙනවා. ඒකත් එක්ක මෙතන අපිට ඕන කලේ ලස්සන චූටි පාත් එකකින් පල්ලෙහා ලිවින් එක පේන්න. ඒ වගේම තමයි ටෙරස් එකට යන පාත් එක හදාගන්න. ඒ වගේම තමයි උඹලන්ට පේන ඇති මෙතන මේ පොඩි කෑල්ලක් දාලා තියෙනවා අඩි 4ක. මෙතන බුදුහාමුදුරන්ට පහන තියන්න හරි ජේසුස්ට පහන තියන්න හරි මෙතන අර මොන හරි ආගමික දෙයක් කරන්න. ඒ වගේම තමයි මේ වෝල් එක සම්පූර්ණයෙන්ම ඔබලන්ට කවර බබෙක් ඉන්නවා නම් එයාට අර වෝල් කබඩ් එකත් එක්ක තියෙන පොඩි අඩි දෙකේ විතර මේ මේසේ chair එකයි තියාගන්නත් ඉඩ ඇති. ඒ වගේම ඔබල මොනා හරි ලයිබ්‍රරි එකක් يعني ලයිබ්‍රරි එකක් ගෙදර තියනවා නම් මෙතන ලස්සනම ලස්සන වෝල් කබඩ් එකක් ගහලා මෙතන ඔබලන්ට පොත් තියාගන්න සුවනියස් මොනා හරි මෙඩල්ස් මොනා හරි තියනවා නම් මෙතන තියාගන්නත් පුළුවන්. අපි ඊළඟට යමු ටෙරස් එකට. අපි ඉන්නේ ටෙරස් එකේ. මේකේ දිග අඩි 16ක් තියෙනවා, පළල අඩි 12ක් තියෙනවා. ඉතින් වර්ග අඩි 180ක් විතර එනවනේ. මේ වගේ ලොකු ඒරියා එකක් තියෙන හින්දා ඇත්තටම ඉතින් අපි ප්ලෑන් කරේ නැහැ ගෙදර උඩ තට්ටුවට ලොබි එකක් මේ ගෙදර. මම කිව්වේ මේක ඇඩිෂනල් තමයි අපේ බජට් එකට, ඇඩිෂනල් තමයි මේක නම් මේගොල්ලෝ ගත්තේ. ඒ වගේම තමයි අපිට මේක සම්පූර්ණයෙන්ම ඕපන් තියන්නේ නැතුව අපිට ඕනේ කරා ලස්සනට පොඩක් වෝල් එකක් බැඳලා චූටි හෑන්ඩ් රේලින් එකක් යන්න පොඩක් අර ඩිසයින් එක වෙනස් කරන්න ඕනේ හින්දා එහෙම කරේ. ඒකත් ඒකෙනුත් ලස්සනක් එනවා මෙතනට ගොඩක්. ඉතින් ඕගොල්ලෝ මේ බ්ලූ කලර් එක ඇත්තටම කිව්වොත් අපි විතරයි ගන්නෙ. මොකද හේතුව මේක අපි කලර්ස් දෙකක් මික්ස් කරලා තමයි හදලා තියෙන්නේ. මේක නෝමල් ගන්න නැහැ. එතකොට මේ බ්ලූ කලර් එක හරියටම ඔයගොල්ලෝ මේ ගෙදර 3D එක බැලුවොත් ඒ 3D එකේ කලර් එකමයි මේ හදලා තියෙන්නේ. ඒක කලර්ස් දෙකක් මික්ස් කරලා තමයි අපි මේ බ්ලූ ලයින් එක ගහලා තියෙන්නේ. මේ තියෙන මං කිව්වා ෆික්ස් ග්ලාස් එක. ඒ ෆික්ස් ග්ලාස් එකෙන් අර මං කිව්වේ පල්ලෙහා තට්ටුවට උඩ තට්ටුවට එක කෙලින් හදලා තියෙනවා. ඒකෙන් අපිට ඕනේ ඇත්තටම දවල් කාලේ හවස් වෙනකොටත් තියෙන එළිය ගේ ඇතුළට ගන්න එක. මේ වගේ ලොකු ඒරියා එකක් තියෙන හින්දා අපි ඇත්තටම ලොකුවට ප්ලෑන් කරේ නැහැ උඩ තට්ටුවට. උඩ දෙනෙක් අපෙන් අහනවනේ දැන් මේවට පාවිච්චි කරන මැටීරියල්ස් ඕගොල්ලෝ කියන්නේ නැහැ කියන්න කියලා. මම ආයෙත් ඔයගලන්ට කියන්නම් අපි මොනවද පාවිච්චි කරන මැටීරියල්ස් කියලා. අපි සිමෙන්ති පාවිච්චි කරන්නේ අල්ට්‍රාටෙක් හරි ටෝකියෝ සුපර් හරි. කම්බි පාවිච්චි කරන්නේ මෙල්වා. වයරින් එක ඔක්කොම යන්නේ කැලණි වයර් වලින්, ෆිටින්ස් ඔක්කොම යන්නේ ඔරේන්ජ් වලින්. ඒ වගේම තමයි මේ වගේ අපි හෑන්ඩ් රේලින් ගහන්නේ මෙල්වා බොක්ස් බාර් එකෙන්. එතකොට දැන් මේක නම් මේ කළු පාටින් පේන්ට් කරලා තියෙන්නේ, ස්ප්‍රේ පේන්ට් එක ගහලා තියෙන්නේ. ටයිල් අපි පාවිච්චි කරන්නේ මැක් ටයිල් එකෙන්. මැක් ටයිල් එකේ කඩවත බ්‍රාන්ච් එකෙන් ඇත්තටම අපිට හරිම සපෝටිව්. අපිට මොනා වුණත් කියන්නේ ඕනම දෙයක් කියන ඕනම වෙලාවක ඕනම ක්වොන්ටිටි එකක් අපිට ගෙනත් දෙනවා, ඩිලිවර් කරලා දෙනවා ඒගොල්ලෝ. ඒ වගේම තමයි කස්ටමර් සර්විස් එක බෙස්ට් මැක් ටයිල් එකේ කඩවත බ්‍රාන්ච් එකේ. කඳ කපපු හන්දිය පහු කරනකොට මම්මත් පැත්තේ තියෙන බ්‍රාන්ච් එකේ. මොකද ඒගොල්ලෝ ඇත්තටම හරි සපෝටිව්. මොකද අපිට සමහර වෙලාවට අපි ක්ලයන්ට්ස්ලට මේ ෆොටෝස් පෙන්නනකොට දැන් ඒගොල්ලෝ එක පාට කියනවා මේකට කැමති කියලා. ආයෙම ටික දවසක් යනකොට කියනවා නෑ ඒ ටයිල් එක නැතුව අපි වෙන ටයිල් එකක් ගමු, මේ වගේ ඩිසයින් එකක් තියෙනවද බලන්න එහෙම කියලා. සමහර වෙලාවට ඒ දේවල් වලට වඩා වලටත් හරි ෆ්ලෙක්සිබල්. මොකද අරි ඕඩ එක දාලා නැති කෙනෙක් කරන්න බෑ. අන්තිමට සමහරලාට ඇත්තටම ටයිල් ක්වොන්ටිටි එක සමහරලාට කැටයක් දෙකක් අඩු වෙන වෙලාවල් තියෙනවා. ඉතින් කවදාවත් ඒගොල්ලොන්ගෙන් අපිට කම්ප්ලේන් එකක් නෑ. ඒ වගේම එක්ස්ට්‍රා වැඩිපුර අපි ගත්තොත් ඒකත් ඒගොල්ලෝ රිටර්න් කරලා දෙනවා අපිට. අඩු වුණොත් කැටේ හරි තනි ටයිල් කැටේ වුණත් අපිට ගෙනත් දෙනවා. එහෙනම් කියන්නේ ඇත්තටම මැක් ටයිල් එකේ සර්විස් එක හරි හොඳයි. ඊට පස්සේ අපි යමු ගෙදර තියෙන මාස්ටර් බෙඩ්රූම් එකට. ඔගලන්ට පේනනවා ඔබල එනුක ඇතුළේට මම පෙන්නන්න මේකේ කියන්නේ මේකත් 12යි 10යි මේ ඒරියා එකක්. ඔබලන්ට පේන ඇති මෙන්න මේ ජනේලේ මේක 39යි 75යි ගෙදර ටිකක් ලොකුවට තිබ්බේ. මොකද පල්ලෙහා රූෆ් එක පහත හින්දා මේක ලොකුවට දාන්න අපිට ඉඩ තිබුණා. හැබැයි මේ ගෙදර අපි රූෆ් එක ඩබල් හයිට් කරානේ. එතකොට අපිට මෙතෙන්ට ජනේලයක් දාන්න ඉඩ තිබුණේ නැහැ.
නමුත් අපේ මේ ගෙදර ක්ලයන්ට් මේ ජනේලෙ ඕනේ මොනවා ඊට පස්සේ මේ ගෙදරට අපි එක ජනේලයක් දාලා තියෙන්නේ ගාඩන් එකට ඕපන් වෙන විදිහට ඒකත් අපි අරගෙන තියෙන්නේ ලොකු ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් පියන් තුනේ ඒකට හේතුව මම කියවනේ ක්ලයන්ට් බැල්කනි එකක් ඇඩිෂනල් පේමන්ට් එකක් කරලා එකතු කරගත්ත කියලා තාම මේකේ ගාඩන් එක නම් හදලා නැහැ ඇත්තටම කිව්වොත් ගාඩන් එක හදලා නැහැ නමුත් අර පැත්තේ තමයි පූල් එක ඩිසයින් කරන්න ඉන්නේ ඉතින් ඒ හින්දා බැල්කනි එක මේ පැත්තේට view එක දාලා තියෙන්නේ මේකත් අඩි 3ක විතර බැල්කනි එකක් තියෙන්නේ අපි මේකට ආපගේ පොඩි වාසියක් තියෙනවා මෙතන මේ වහලෙත් පේනවනේ ෂීට් එක ඔයගලන්ට පේනවා ඇති නිල් පාට ගාලා තියෙන ෂීට් එකත් හැබැයි ආයෙත් නම් අපි කවදාවත් ෂීට් එක කලර් ෂීට් එක ගෙනත් හයි කරන්නේ නැහැ මොකද මේක මේ දෙපාරක් පේන්ට් කරන්න උනා කලර් ෂීට් එක ගෙනල්ලත් මොකද ඇත්තටම ඉතින් ඊට පස්සේ ඔය ෆ්ලෑෂින් ගහන ඒවා වහලේ ගැහුවට පස්සේනේ ෆ්ලෑෂින් ගහන ඒවා ඊට පස්සේ ෆිනිෂින් ස්ටේජ් එකේ පොඩ පොඩි දේවල් තියෙනවනේ ඉතින් කපරාද වරෝ මේවා ඉතින් ඒව කරද්දී ඔක්කොම ඩැමේජ් වෙනවා ඔක යවන්නත් බෑ ඒ හින්දා ආයෙත් අපි කලර් ෂීට් දාන්නේ නැහැ නමුත් මේ වගේ අපි ඔයගලන්ට කලර් කරලා දෙනවා අර මම කිව්වා අපි කලර් එකක් හදනවා කියලා අපේ මේ ගෙදරට මැච් වෙන විදිහට ඒ කලර් එකම තමයි අපි මේකෙත් ගාලා තියෙන්නේ ගටර්ස්ත් ඔක්කොම නිල් පාටින් දාලා තියෙන්නේ මේ ගෙදර තීම් කලර් එකේ එළියේ බ්ලූ ඇන්ඩ් වයිට් හරි ඒ ටික තමයි ඇත්තටම කිව්වොත් මේ කාමරේ එක්ක බැල්කනි එකක් අරන් තියනවා දිග අඩි 12ටම මැච් වෙන විදිහට දිග අඩි 12ට පළල අඩි 3ට බැල්කනි එකක් අරන් තියනවා එතනත් හොඳට ඉඩකඩ තියනවා දෙන්නෙකුට ඇවිත් වාඩි වෙලා පොඩක් කතා කර කර එහෙම ඉන්න පුළුවන් වෙන විදිහට මම කිව්වේ ගාඩන් එක හැදිලා ඉවරනාට පස්සේ මේ පැත්තේ පූල් එක එනවා ඒකත් එක්ක තමයි මේකේ view එක දෙගුණ තෙගුණ වෙන්නේ ගෙදරට වඩා මේ කියන්නේ ගාඩන් එකත් එක්ක මික්ස් ළඟට යමු ගෙදර අනිත් කාමරයට ඕගලන්ට පේනවා ඇති දැන් සමහර ගෙවල් වල අපි කරනවා කාමරවල් වලට එක ටයිල් එකක් ඊට පස්සේ සාලෙට එක ටයිල් එකක් මේ ගෙදර හැම නැ මුළු ගෙදරම කාමර බාත් සෝරි කාමර ලිවින් කිචන් සියල්ලටම එකම ටයිල් එක ගෙනිච්චේ මොකද එහෙම වුණාම ගෙදර ඉඩකඩ ලොකුවට පේනවා දැන් මේක වුණත් අපිට වෙන් වෙලා පේන්නේ නැහෙනි කාමරේ මේන පාත් එකයි වෙන් වෙලා පේන්නේ නැහෙනි ඒකේ වාස් අනිතක සමහර අය මේ මෙතන මෙතන මැදට ටයිල් අල්ලන්න කියනවා බ්ලැක් එකේ ලයින් එකක් එහෙම නැත්නම් ඇත්තටම අපි කොළවට අල්ලන ටයිල් එකෙන් මේ ස්කර්ටින් එක ගිහාම මොකද වයිට් කලර්නේ තියෙන්නේ අපේ බිත්ති ගොඩක් වෙලාවට ඒකත් එක්ක අර මේ කියන්නේ හරි බෝඩර් එකකින් මෙන්න මේක තමයි කාමරේ සයිස් එක ඒ වගේ ඒවා පේන්නේ නැහැ. අපි යමු අනිත් කාමරේට. මේ තියෙන ගෙදර අනිත් කාමරේ. මේ කාමරේ 10යි 11යි සයිස් එක. මේකේ අපි කාමරේ ජනේල දාලා තියෙන්නේ ඒකත් පිටිපස්සට නෙමෙයි ගෙදර අනිත් පැත්තට දකුණු පැත්තට. ඔගලන්ට බැලුවත් පේනවා ඇති අපේ අර ජනේලයට පොඩි ආරක්ෂාවක් එන්න කියලා කැනෝපි එකක් ගහලා තියෙනවා. ඉතින් ආරක්ෂාව කෙසේ වෙතත් ලස්සනක් ඒකෙන් තියෙනවා. මොකද අපිට වහිනකොට කෙලින්ම මේ වැස්ස කෙලින් මෙහෙම බිම අතර වැටෙනවා කියලා හිතා එහෙම වැටෙන්නේ නැහැ නේ. ඉතින් ඇදේට වැස්සොත් මේව තෙමෙනවා. ඒක සාමාන්‍යයි. නමුත් ගෙදර ලස්සනක් එනවා. ඒ වගේම මේ කියන්නේ යම් තාක් දුරකට හෝ ආරක්ෂාවක් තියෙනවා. නැතුවම තියනවට වඩා හැබැයි 100ට 100ක් කැනෝපි එකක් දැම්මා කියලා වතුර බින්දුවක්වත් වැටෙන්නේ නැතුව කැනෝපි ඩිසයින් කරන්න බෑ. එහෙනම් සම්පූර්ණයෙන් මේ ජනේලෙ වැහෙන්නම මෙහෙම මේ නිකන් කර්ව් එකක් එන්නේ මේ හරියට විතර ජනේලෙ වැහෙන විදිහට තමයි ප්ලෑන් කරන්න වෙන්නේ. එතකොට ඉතින් ඒකෙන් එලියක් එන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා ඉතින්. හරි. අපි යමු ගෙදර උඩ තට්ටුවේ බාත්รูම් එකට. උඟලන්න පේනවා ඇති ඇලුමිනියම් වලින් තමයි මේකේ බාත්รูම් එකේ ඩෝ එක ඔක්කොම කරලා තියෙන්නේ. ඊට පස්සේ යමු අපි බාත්รูම් එක ඇතුළට මේකේ බාත්รูම් එක පළල අඩි 7යි 6ක් 6යි අඟල් 2ක් වගේ 6යි අඟල් 2ක් මේ පැත්තේ අඩි 6 අමාරක් වගේ තමයි පළල තියෙන්නේ ඇත්තටම මම මේකේදී බාත්รูම් එක නෑ ඇත්තටම හරි ආසයි මොකද ටයිල්ස් ලස්සනයි ඒක දැන් ඇස් දෙකෙන් දැක්කම ඇත්තටම හරි ලස්සනයි ඒ වගේම තමයි අපි සිලෙක්ට් කරපු මේ රොසෙල් එකේ බාත්รูම් සෙට් එක සින්ක් එක ඊට පස්සේ කොමඩ් එක පොඩි පොඩි ගැඹුරක් තියෙන එකක් ඒ රොසෙල් එකෙන් ගත්තේ මේක හරි ලස්සනයි දිගින් වැඩි ලස්සන හරිම නීට් ඒ වගේම තමයි බාත්รูම් කොමඩ් එක ඒකත් රොසෙල් එකෙන්මයි ගත්තේ මේ ගෙදර ටයිල්ස් ඔක්කොම කරේ මැක් ටයිල් එකෙන් මැක් ටයිල් එකේ ඇත්තටම මාර ලස්සන ඩිසයින් තියෙනවා ඒ කියන්නේ අපි කැමති ඕනම පාටකට දැන් අපි කැමති නම් බ්ලැක් එක ඇෂ් එක
එහෙම නැත්නම් වයිට් එක තව මාබල් කලර්ස් මාබල් වගේ තියෙන ඒවා ඒ වගේ ඕනම ඩිසයින් එකක් මැක්ටයිල් එකෙන් ගන්න පුළුවන්. ඇත්තටම ඒකත් අපිට වාසියක් වුණා මැක්ටයිල් එකෙන් මේව තෝරගද්දි අපි ආස විදියට අපි කැමති විදියට ටයිල්ස් එකේ තිබුණා. මේක හරිය නැචරල් ලොගන් පේනයිද නිකන් DSL වල වෙන්නේ වගේ පේනවා. ඒක ඇත්තටම අර නැචරල් ලුක් එකක් තියෙනවා මේ ටයිල්ස් එක. ඊට පස්සේ මේ ෆෑන් ලයිට් එක නම් අපිට අරින්න වහන්න පුළුවන් විතර විසින් තියෙන්නේ. ඊට පස්සේ මෙතන ටවල් රැක් එක ඊට පස්සේ ෂවර් ඒරියා එක මේ ඔගලන්ට පේනද අඩි 6යි 6 මානක විතර කෑල්ලක කොච්චර ඉඩ මැනේජ් කරලාද කියලා. ලොකු සින්ක් එකක් තියෙන්නේ කොමඩ් එක. ඉතින් මේකත් එක තවත් ඉඩ තියෙනවා. ඕනනම් මෙතන ෂවර් කියුබිකල් එකක් දාන්න පුළුවන්. ඒක ඉතින් ක්ලයන්ට් ගේ කැමැත්ත අනුව කරන දෙයක් නේ. සමහර අය ඒක දා ගන්නවා බජට් එක වැඩිපුර දීලා. දැන් සාමාන්‍යයෙන් අපේ රොසෙල් දැන් මේකේ බාත්รูම් සෙට් එකට සාමාන්‍යයෙන් අපි වෙන් කරලා තිබුණේ 50,000ක් වගේ. නමුත් මේකේ බාත්รูම් එකේ සිංක් දෙකයි කොමඩ් දෙකටයි විතරක් ලක්ෂ 2,000ක් 3ක් විතර ගියා. ඒ කියන්නේ මේ සෙට් එකට විතරක් 2,000ක් 3ක් විතර ගියා මේ රොසෙල් එකේ මේ සිංක් එකයි කොමඩ් එකටයි ඒ ටිකට විතරක්. ඒකට ටැප්ස් මුකුත් නැතුව. ඒකට මේවට මේ කැප් එක රුපියල් 26,000ක් විතර වෙනවා රොසෙල් එකේ. ඉතින් ඒ වෙනකට අර වැඩේ ක්වොලිටි ලස්සනයි නීට් එකට තියෙනවා ඒගොල්ලන්ගේ. හැබැයි මැක්ටයිල් එකේ ටයිල්ස් තමයි ඇත්තටම ලස්සන. ලස්සන ඩිසයින් තියෙන්නේ. ඕගලන්ට බලන්න පුළුවන් කොච්චර يعني ඇත්තටම කොච්චර නීට් එකට මේක ඇලුමිනියම් ඩෝස් අපි දාලා තියෙනවද ඒ එක වුණත් ඕගලන්ට බලන්න පුළුවන්. මම දොර වහන්නම්. මේ පැත්තෙන් ඔයගලන්ට ඒක වෙලා බලන්න පුළුවන් කොයි විදිහට තියෙන්නේ. अभी पोडक कथा करम एम हाउस प्लान दिनगण अहन प्रश्न की बैक्तीवट उत्तर दी मे वीडियो के एवट उत्तर देमो गुडकलाट अपे अहन मेक लक्ष मे क्लाइंट अभी हतली हेट लक्ष तीसमे हेत पहाट अभी बजेट दमत मे क्लाइंट हदन लक्ष हतली हतल हत हेत पहाय थिंग अभी हितम लक्ष पनहा गया इतकोटे लक्ष पनहा गया लक्ष एक दहाट वाटी ना अद लक्ष एक दहाँ मे गेदर එතකොට ඇත්තටම කිව්වොත් මේ එදා මේක ලක්ෂ 40ට 50ට වඩා වටිනවා. එදා මේක ලක්ෂ 110ක් වටිනවා. මොකද ඇත්තටම මේ තියෙන ඉඩ කඩ මේ තියෙන පෙනුම ඒකත් එක්ක ලක්ෂ 50ට අපි මේ ගෙදර හැදුවත් ඒ දවස්වල මේක ලක්ෂ 110ක් වටිනවා. ඒ වගේ පෙනුමක් තියෙනවා. හැබැයි දැන් මේ ලක්ෂ 110ක් වෙලා තිබුණේ තියෙන්නේ ඒක පෙනුම හින්දානේ මේ ඇත්තටම ගොත් පාවිච්චි කරන මැටීරියල්ස් මොකද ඔයාලා දන්නවා ඇතිනේ 980ට 920ට තිබුණ සිමෙන්ති කොටයක් දැන් 2000 දැන් මේ ඊයේ පෙරේදා තාවි රුපියල් 300කින් වැඩි වුණා. දැන් අපි කම්බි පාවිච්චි කරන්නේ මෙල්වයි නේ. එතකොට මෙල්වයි දවස්වල තිබුණේ 10 කම්බයක් 490යි. එතකොට දැන් 10 කම්බියක් 1200ක් විතර වෙනවා. ඉතින් උගලන්ට එතනම පේන රුපියල් 500ක් ගත්ත 2200යි කියන්නේ දෙගුණයටත් වැඩි වෙලා තව රුපියල් 200කුත් වැඩි වෙලා. ඉතින් ගොඩක් වෙලාවට මේ බජට් එක වැඩිවීම මත තමයි මේක එහෙම බැලුවොත් උගලන්ට තේරෙන්නේ නැති මෙහෙම කියන්නේ කියලා. ඉතින් ඇත්තටම හැම මැටීරියල් එකක්ම දෙගුණයක් තෙගුණයක් වැඩි වෙලා. ලක්ෂ 50 කතර 150ක් විතර කියන්නේ තමයි වෙන්නේ. නමුත් අර තෙල් එහෙම ඒ දවස්වල තිබ්බට වඩා යම් තාක් දුරකට අඩු වුණා. සමහර දේවල් එහෙම අඩු වෙච්ච දේවල් තියෙනවා නැත්තේ නැ 3 ගුණය 4 ගුණය වෙච්ච ඒවා 2 ගුණයකට විතර අඩු වුණා. ඒ කියන්නේ 900ට තිබ්බ එක 900ටම අඩු වුණේ නැහැ. නමුත් අඩුම තරමේ 1800න් හරි නැවතුණා. ඒක 3 ගුණයක් වෙලා තිබුණේ ඒවා. ඒකත් එක්ක කොහොම හරි සෙටල් වෙලා මේ ඉදිරි ලක්ෂ 110ක විතර බජට් එකකට තමයි දැන් කරන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම කියන්නේ අපිට සමහර වෙලාවට ඉස්සර ගයක් හදලා ඉවරනහම හිතෙනවා ඇයි අපි මේක ලක්ෂ 50කට හදන්න බාර ගත්තේ කියලා. ඇත්තටම අපිට එහෙම හිතෙනවා. ඒ කියන්නේ ගෙදර ඇතුළට ගහම හොඳට ඉඩකඩ තියෙනවා, ලස්සනයි. ඒ කියන්නේ ඇත්තටම ඉතින් අපිට වුණාට යන ගානත් එක්ක ලාභෙ තිබ්බහම මේ ගාන තමයි ඒ ගෙදරට දෙන්න පුළුවන් ගාන මුදලින්. නමුත් පෙනුමෙන් ලක්ෂ 100ක් 150ක් විතර වටින වෙලාවල් අපිට හිතෙනවා ගෙදර බාර දෙන්න යනකොට කොච්චර ලස්සනද, කොච්චර නීට්ද, කොච්චර ලොකුයිද මේ ගෙදර එහෙම කියලා. ඉතින් ඇත්තටම මේ දේවලුත් එක්ක බජට් එකේ වෙනසත් එක්ක ගොඩක් වෙලාවට දැන් නම් ඉතින් අපේ බජට් එක වැඩි වෙලා තියෙන්නේ. හැබැයි මෙහෙමයි. ඇත්තටම වර්ගඩියක ගාණ අපිට කෝස්ට් එක යනවා සාමාන්‍යයෙන් 7000 8000 අතර දැන්. ඊට වඩා අඩුවෙන් ඇත්තටම අපිට නම් හදන්න බෑ. මොකද මෙච්චර කල් ලංකාවේ මං හිතන අවුරුදු 5ක් විතර එක දිගට අඩුම
රේට් එකක් ස්කෝප් ඊට් එකකට තිබුණ කම්පැනි එක අපේ කම්පැනි එක. ඉතින් අපිටත් ඊට වඩා අඩුවෙන් හදන්න බෑ කියන මන් දන්නේ අනිත් අයට පුළුවන් බැරිද කියලා. අපිට නම් 7000 8000 අතර තමයි ඇත්තටම දැන් කෝස්ට් එක යන්නේ. ඒකත් පුංචි ගෙවල් ගෙවල් පොඩි වෙන තරමට වර්ගඩියක ගන්න වැඩි වෙනවා. මොකද මේ පොඩි ඉඩේ අපි බිත්ති බඳින්න ඕනේ, බාත්รูම්ස් දාන්න ඕනේ, කිචන් එක දාන්න ඕනේ. ඔය ඔක්කොම මේ පොඩි ඉඩේනේ. මෙහෙම වාසිය තියෙනවා. ගෙදර ලොකු වෙනකොට ඇත්තටම ටිකක් කොස්ට් එක අඩු වෙනවා වර්ගඩියක. ඒකත් ඔයගොල්ලෝ පොඩක් අයිඩියා එකක් ගන්න බජට් එක ඉතින් වැඩි වෙයි. නමුත් වර්ගඩියක ස්කාෆීට් එක ගත්තොත් ලාභයි ඔයගලන්ට ලොකු ගයක් හදන එක. මොකද ඒවයේ ඉඩකඩ පැතිරිලානේ තියෙන්නේ. එතකොට ලොකු හිස් කොටස් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් වාසි තියෙනවා, අවාසි තියෙනවා. අනිත් එක විශේෂයෙන් දැන් අපි කොහොමද ප්ලෑන් කරන්නේ සයිට් විසිට් එක අපේ කම්පැනි එක හරහා වෙන්නේ. ඒ ඇවිල්ලා ඔයගලන් ඉදම බලලා ඉදමට මැච් වෙන විදිහට ගේ ප්ලෑන් කරලා අපි කතා බහ කරගන්නවා. අතේ තියෙන ගාන කීයද, ඒකට මැච් වෙන කොහොමද ප්ලෑන් එක ඩිසයින් කරන්නේ. එහෙම කතා කරලා අපේ කො මොඩල් හවුස් එකක්. එහෙම නැත්නම් අලුත්ම ප්ලෑන් එකකට යන්න වෙලාවල් 20-30ක් විතර තියෙනවා අලුතින් යන ඒවා. නැත්නම් අපේ බජට් හවුස් එකක් තමයි ගොඩක් වෙලාවට තෝරගන්නේ. මේ ගෙදර මට මතක ඉදිරිය අපි 2021 දෙසැම්බර් දෙකනේ පටන් ගත්තේ. ඊට පස්සේ ඔය නොවැම්බර් වල වගේ ඉඳන්ම බඩුම් ඇත්තටම තිබුණේ නැහැ. නොවැම්බර් තිබුණා බ්ලැක් මාකට් ගන්න. ඉතින් අපි ඇත්තටම හිතුවේ නැහැ මේ ලොකුවට මෙච්චර වර්ස් වෙයි කියලා රට. ඒ හින්දා අපි ඒක ගැටලුවක් නැතුව බ්ලැක් මාකට් එකට, කියන්නේ බ්ලැක් මාකට් ප්‍රයිස් වලට බඩු අරගෙන ගොඩක් වැඩ කරා. එහෙම කරලා ඕගොල්ලෝ දන්නවනේ ඉතින් අපිට අපි ඇත්තම කියනවනේ ඉතින් අපි වැටිලා හිටිය වෙලේ ලයිව් එකක් දාලා කිව්වා අපි 2022 සම්පූර්ණයෙන් අපි වැඩක් කරේම නැහැ. මොකද කරන්න 2022 ජුනි වගේ වෙදෙනකන් තෙල් තිබුණේ නැහැ, මැටීරියල්ස් කොහොමවත් තිබුණේ නැහැ, ලංකාවට බඩු ගෙන්නන්න දුන්නේ නැහැ, ආනයනය කරන්න දුන්නේ නැහැ. ඉතින් ඔය වගේ කේස් ගොඩක් තිබුණා. එහෙම තියලා කොහොමද 2022 අන්තිම වගේ තමයි මේ ගෙදර පටන් ගත්තේ අපි ආයෙත්. ඒ පටන් අරන් 2023 අන්තිම වෙනකොට අපි මේ ගෙදර හදලා ඉවරයි. අර අන්තිම කෑල්ල ඒකත් පරක්කු වුණා මාස 4ක් විතර වැස්සනේ. නැත්තම් මේ ගෙවල් ඇත්තට මීට කලින් බාර දෙන්න තිබුණේ. මේගොල්ලොන්ට මීට කලින් ගොඩ මාස 2කට විතර කලින් බාර දෙන්න තිබුණේ. මොකද මාස 4ක් විතර එක දිගට වැස්සා. ඒ වැස්සත් එක්ක අපිට මාස 4ක් ඉතින් ආයෙත් මේක පස්සට යනවනේ. මොකද පේන්ට් කරගන්න බෑ, ෆිනිෂින් පාර්ට් එකක් කරන්න බෑ, තීන්ත ගාන්න ඕනේ, ෆයිනල් කෝට් එක ගාන්න බාර දෙන්න ඕන මෙන්න තියලා. ඔය වගේ ප්‍රශ්නත් එක්ක අපිට පොඩක් පරක් වුණා මාස 4ක් විතර වැස්සත් එක්ක. ඒ නැත්තම් ඉතින් ඇත්තටම අපේ වැඩ කරපු මාස ගාන ගත්තොත් රටේ ප්‍රශ්න නැතුව මේ ගෙවල් හරියට කාලයට අපි බාර දීලා තියෙන ඇත්තම කතාව ගත්තොත් ඉස්සර වගේ ඉතින් අවුරුදු 2-3ක් අපි හිතාමතා පරක්කු කරන්නේ නැහැ. හිතාමතා කියන්නේ ඉස්සර ඉතින් පොඩි පොඩි ගැටලු තිබුණානේ. හැබැයි දැන් නම් ඔයගලන්ට ඉස්සරහට බලන්න පුළුවන් ඇත්තටම හරි මාස ගාන ඇතුලේ අපි ඉග්‍රිමෙන්ට් එක සයින් කරලා තියෙනවානේ. ඊටත් කලින් බාර දෙන ගෙවල් කීපයක් ඔබලන්ට ඉතින් ඉස්සරහට බලන්න පුළුවන්. අපි අපේ නම ඉස්සරහින් තිබුණ එකම වැරද්ද පරක්කු වෙනවයි කියන එක. ඉතින් ඒ වැරද්දත් අපි නැති කරගන්න අපි 100%ම උත්සාහ කරනවා. ඉතින් ඉස්සරහට බලමු රටේ තත්ත්වය හොඳ අතර තිබුණොත් අපි මේ විදිහටම හොඳට වැඩ ටික කරගෙන යමු. අපේ නම්බර් එක 0.7003800500 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඒ වගේම තමයි ඔබලන්ට සයිට් විසිට් තියෙනවා නම් ඒක අපොයින්ට්මන්ට් එකක් දාන්න පුළුවන් ඔෆිස් එකේ නම්බර් එකට කෝල් කරලා. අපි දැන් යමු ගෙදර වටපිටාව බලන්න. මේ තියෙන්නේ ඇත්තටම ගියොත් ගෙදර ලස්සනම පැත්ත මට නම්. මේක ගෙදර වම්මත පැත්ත. හැබැයි මෙහෙම අපි ප්ලෑන් කරනකොට ඒගොල්ලන්ගේ පාර කොහෙන්ද තියෙන්නේ, පාර හැදිලා තියෙන්නේ කොහෙන්ද, ගෙදරට එන පාර, එතකොට ඒකත් එක්කනේ කාපෝච් එක ඩිසයින් කරන්න ඕනේ. මොකද අපි ඉඩමේ තියෙන ගාඩන් එකේ ඉඩකඩ ඔක්කොම නාස්ති කරගෙන ගෙදර මේ ප්ලෑන් කරලා වැඩකුත් නැහැනේ. මොකද මේ ක්ලයන්ට් ඕන වුණා මේ පැත්තේ, මං කියවනේ පූල් එකක් හැදෙනවා, මේ පැත්තේ ගාඩන් එක ලස්සනට හැදෙනවා, මේක නිකන් හොලිඩේ රිසෝට් එකක් වගේ තමයි යාගේ අයිඩියා එක තියෙන්නේ කරන්න. අපි අනිවාර්යයෙන්ම මේකත් අරගෙන ඉන්නම්. මේ ඔක්කොම හැදලා ඉවරනාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ කෝල් එකක් දීලා මේකට බුකින් එකක් දාගන්න. තාම නැහැ. ඉතින් තව නොවැම්බර් වගේ වෙයි කිව්ව මේක ඉවර වෙනකොට ඔක්කොම ටික. ඊට පස්සේ ඔයගලන්ට මේ පේන view එක මේ ගෙදර මම මත පැත්ත ඔයගලන්ට බැලුවහම පේනවා ඇති. මම අර කිව්ව උඩ කාමරේ ෆික්ස් ග්ලාස් එක, ඊට පස්සේ උඩ තට්ටුවේ කාමරේ බැල්කනි එක, ඊට පස්සේ ඒකට දාලා තියෙන ෆ්‍රෙන්ච් වින්ඩෝස්, ඊට පස්සේ මේ ගෙදර කාමරවල් ලිවින් වලට අපි දාලා තියෙන දොර ජනෙල් ටික, ඊට පස්සේ ඔයගලන්ට නිකන් හිතෙනවා ඇති මොකද මේ මේක ඉඩම ගොඩක් පහතයි වගේ පේනවද කියන එක පොඩි අදහසක් ඇති ඔයගලන්ට.
නමුත් මේ ඉඩම ඉස්සෙනවා අර ඔයගලන්ට පේනවා ඇති ගෙදර කට්ටයක් තියෙනවා යටම හරියේ ඒ කට්ටේ වැහෙන මට්ටමට එනකම්ම මේ ඉඩම ඉස්සෙනවා ඒගොල්ලෝ මේ ගාඩන් එක තාම හදලා ඉවර නැහැනේ අපි හිමීට යමු ඊට පස්සේ ගෙදර පිටිපස්ස පැත්තට මේ තියෙන ගෙදර පිටිපස්ස පැත්ත එතකොට බාත්รูම්ස් දෙක ඊට පස්සේ බාත්รูම් එකේ බටර් ලයින් ටික ඒව ඔක්කොම යන්නේ මේ පැත්තෙන් සම්පූර්ණයෙන්ම ඔයගලන්ට පේනවා ඇති මේ මේ පැත්තේ view එක ගත්තොත් වෝටර් ටැංක් එක අර වෝටර් ටැංක් එක අපි තියන්නේ තුන් පැත්තකින් කවර් කරලා පිටිපස්සට විතරක් ඕපන් වෙන විදිහට මොකද ගෙදර නැත්තම් ඉතින් ටැංකියේ විතර මෙච්චර ලස්සනට ගියේ හදලා ඉවර වෙලා උඩ දඩේ ටැංකියේ විතර සමහර ගෙවල් වල පේනවා අපරාධ කැතයි ඉතින් එතකොට අපි මේකේ කවර් කරලා ටැංක් එකට හානියක් නොවෙන්නේ උඩින තව චූටි ස්ලැබ් එකක් දාලා වෝටර් ටැංක් එක කවර් කරලා තියෙනවා මෙහෙම ප්‍රෙෂර් අඩු ගතියක් තියෙනවා වතුර වල ඒකට ඉතින් ඒකට තමයි ඕගලන්ට තියෙන ප්‍රෙෂර් පම්ප් එකක් දාගන්න පුළුවන් ඕනම ලෙඩකට බෙහෙත් තියෙනවා වගේ තමයි ඕනම ප්‍රශ්නකට ගෙවල් හදන එකට විසඳුමක් තියෙනවා මොකද මේක දැන් සමහර අය අපෙන් අහනවානේ තව කණු ටික උස්සලා අඩි 10ක් උස්සලා වතුර ටැංකි ඒක උඩ තියන්න බැයිද අහනවා ඉතින් එතකොට අපිට ප්‍රෙෂර් පම්ප් එකක් තියෙනවා නම් ගෙදර ලස්සන නම් ඇත්තටම මේන්ලි අපි බලන්න ඕනේ ගියා හදන්නේ සල්ලි වියදම් කරලා කෝටි ගාණක් වියදම් කරලා මේගේ ලස්සනට පේන්නනේ ඉතින් එච්චර ලස්සනට හදන්න පුළුවන් කම තියාගෙන මේකට කණු ටික හතරක් විතර උඩට නඟලා ඒක උඩින් වෝටර් ටැංක් එක තියමු අපි කමන්නේ අපිට මේන් ටාගට් එක වතුර ප්‍රෙෂර් වෙන එක ඉතින් වතුර ප්‍රෙෂර් කරන්න තමයි ප්‍රෙෂර් පම්ප් එකක් තියෙන්නේ සල්ලි දීලා ඒක අරගත්ත නම් ගෙදරත් ලස්සනයි වැඩෙත් නීට් ඔගලන් පේනවා ඇති මේකේ අර උඩ තට්ටුවේ රූම් එක අපි හිටි අන්තිමට කතා කර කර හිටි රූම් එකේ තමයි මේ පොඩ අඩි දෙකක් පන්නලා තියෙන්නේ ඒක පන්නන්න එක හේතුවක් උඩ තට්ටුවේ ඉඩ අපිට පල්ලා තට්ටුවට වඩා අපිට වැඩි ඉඩක් ගන්න ඕන නම් මොකද උඩ තට්ටුවේ කාමර දෙකනේ තියෙන්නේ ඒ කාමර දෙකට ඒ ඉඩ ගන්න ඕන අනිත් එක ඒකෙන් ඉතින් පල්ලා මේ කිචන් එකේ ඩෝ එකත් පොඩි ආරක්ෂාවක් තියෙනවා උඩ ස්ලැබ් එක තියෙන හින්දා ඒකේ වාසියත් ඉතින් එතන තියෙනවා ඊට අමතරව මේක සමානව ගෙනහිල්ලා තියෙන්නේ වෙන කොහෙන්වත් එලියට පැනලා නැහැ මේ එලියට පැනලා තියෙන්නේ මේ උඩ තට්ටුවේ කාමරේ මොකද නැත්තම් ඇත්තට මේක 10යි 10 වගේ තියෙන්නේ මේක අපිට ඉඩ ලොකු කරගන්න 10යි 8 වගේ වැඩිපුර අඩි දෙකක් එලියට අරගෙන 10 10ට අපි දිග වැඩි කරගෙන තියෙනවා 11යි 10 මට මතක විදිහට රූම් එකේ සයිස් එක තිබුණේ ඊට පස්සේ දැන් මේක මේ ස්ටෙප් එකක්වත් මුකුත්ම කිචන් එකට දාලා නැත්තේ මේකේ මං කිව්වේ ඔයගලන්ට මේක සම්පූර්ණයෙන් ගාඩන් එක හැදෙනවා මේගොල්ලෝ මේක සම්පූර්ණයෙන්ම පුරවනවා වටේට තාප ගහලා මේක පුරවලා එතකොට මේක තැන්ට ස්ටෙප් එකක් ඕනේ නැහැ නැත්නම් සාමාන්‍යයෙන් අඩියක විතර වෙනසක් තියනවා මේකේ උස අඩියක් විතර උසයි කොහොමත් අපේ වීඩියෝ කිව් එක ඇතුලේ අඩියක් උස තියනවා කොහොමත් අඟල් 6ක් පැරැන්ඩ එක අඟල් 6ක් ගෙදර උසයි එතකොට අපි කොහොමත් අපේ ගානෙන් අඩියක විතර ගේ පොලව මට්ටමට වඩා ඉස්සෙනවා කෝස්ට් එක කොහොමත් කෝස්ට් එක අපි ඉන්ක්ලූඩ් කරලා තියෙන අඩියක් විතර ඉස්සෙන්න ඊට වඩා උස ගන්නවා නම් ඔයගලගේ පැත්තෙන් අපිට පේමන්ට් එකක් කරලා තමයි උස ගන්න වෙන්නේ ඔගොල්ලෝ දැන් එකතු වෙලා හිටියේ මෙච්චරලා සඳ ලංකාවේ කාමර 3යි බාත්รูම් 2යි ලිවින් කිචන් ඩයිනින් කාපෝච් එකේ ටෙරස් එකයි එක තියෙන ලස්සන හුරබෝටි දෙමහල් නිවසත් එක්ක ඉතින් ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලන දෙයක්නේ මේ විදිහේ රිවියු එකක් දෙන්න කියලා ඒ හින්දාම තමයි අපි ඔය YouTube channel එක පටන් ගත්තේ ඉතින් ඔයගොල්ලෝ තාමත් subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක houseplan.lk කියලා search කරලා subscribe කරලා තියාගන්න මේ වගේ ලස්සන හුරබෝටි ලස්සන 3D වලින් විතරක් නෙමෙයි ඇත්තටම හදලා ඉවර කරපු ගෙවල් බලන්නත් පුළුවන්. 3D විතරක්ම නෙමෙයිනේ අපි දාන්නේ. මොළින්ම 3D එක පෙන්නනවා. ඒ වගේම ඇත්තටම හදලා තියෙන ගේ අන්තිමට පෙන්නනවා. ඉතින් උඹලන්ට මේකත් බලන්න බලන්න මේ ගෙදර 3D එක එකේ ෆොටෝ එකයි මේ ගෙදර අන්තිමට ලස්සන ෆොටෝ එකයි බලන්න පුළුවන්. ඉතින් අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕනේ දස් තමයි ඔය මුහුදු බඩ ප්‍රදේශවල ඉන්න මී ගමුව හලාවත ඒ වගේ ඒරියාස් වල ඉන්න ක්ලයන්ට්ස්ලට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ඕගලන්ගේ පොළව වැලි පොළවක්නේ තියෙන්නේ. එතකොට අපිට ඒකට සොයිල් ට්‍රීට්මන්ට් කරන්න වෙනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ඒක පුරවන්න වෙනවා. එතකොට ඒ වගේ වෙලාවල් වලට ඇත්තටම අපි පස් වලින් ඕගලන්ගේ අත්තිවාරම් පුරවන්නේ කළුගල් ABC පාවිච්චි කරලා තමයි අපි අත්තිවාරම් පුරවන්නේ. ඒක ඇත්තටම හොඳයි. මොකද පස් වලට වඩා අරක හොඳයි පාවිච්චි කරන එක. ඉතින් එහෙම වාසියකුත් ඕගලන්ට තියෙනවා මොකද අර ගොඩක් වෙලාවට අපි මේ වීඩියෝස් වලින් ඇත්තම තත්ත්වය ඕගලන්ට හැමතිස්සෙම කියන්නේ පටන් අරගෙන අපි ගැටලු ඇති කරගන්නට වඩා හොඳයි අපි ඇත්තම ඔක්කොම ටික දැනගෙන වැඩේ කරන්න පටන් අරගෙන හිත සතුටින් ගේ ඉවර කරන එක මොකද දැන් මේ ක්ලයන්ට්ස්ලා වුණත්
ඇත්තටම ඒගොල්ලෝනත් අපෙන් තේරුම් ගත්තා බජට් එක වැඩි කරේද මොකද මමවත් මගේ කම්පැනි එකවත් එකතු වෙලා ලංකාවේ බඩු මිල වැඩි කරා නෙමෙයිනේ එතකොට මේ තත්ත්වෙට ප්‍රශ්න ඇති කරෙත් අපි නෙමෙයිනේ ඉතින් ඒකත් එක්ක මේගොල්ලෝ තේරුම් අරගෙන ගණන් වැඩි වෙන මුදල මොකද ලක්ෂ 40 50කට අත්සන් කරපු ගයක් තව ලක්ෂ 60ක් වියදම් කරලා හදනවයි කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම කියන අපිය විශ්වාස කරනවනේ තව ලක්ෂ 60ක් ගේකට දෙන්න ඉතින් අනිත් එක තමයි ඇත්තටම මේ ගෙදර මිස් දෙන්නා අපිට පුදුම සපෝට් එකක් දුන්නා මොනා කරත් බයින්නේ නැහැ කෑ ගහන්නේ නැහැ අපිත් එක්ක හරි හිත හොඳින් විහිළු කරගෙන මේකේ හැමදේම තෝරනකොට උනත් ටයිල් ටික උනත් තෝරනකොට දෙන්නත් එක්ක කතා කරලා දවස් දෙක තුනක් අපි කාලය අරගෙන එහෙම තෝරගත්තා ඉතින් ඒගොල්ලන්ටත් බොහොම ස්තුති අපි හැමදාමත් විශ්වාස කරනවට කළාට ඉතින් ඒ වගේ දේවල් තියෙනවා ඉතින් ඕගොල්ලොන්ටත් අපිත් එක්ක ගයක් හදන්න ඕනේ නම් අපිත් එක්ක එකතු වෙන්න ඕන නම් 0.7.03.800.500 කියන නමකට කෝල් එකක් දෙන්න. ඒ වගේම තමයි අපේ WhatsApp ලයින් එකට මෙසේජ් එකක් දාලා තියෙන ගොඩක් වෙලාවට අපේ කම්පැනි එකෙන් අපේ හොට්ලයින් නම්බර්ස් දෙකකින් ඕගොල්ලන්ට ආයෙත් කෝල් බෑක් නැත්නම් මෙසේජ් එකක් දානවා. ඉතින් 0.7.03.500.825 800.500 කියන නම්බර්ස් දෙකත් අපේ කම්පැනි නම්බර්ස්. එතකොට ඒ දෙකෙනුත් උඹලන්ට මෙසේජ් වලට රිප්ලයි එනවා. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන හොරබෝටි ගේකින් හම්බ වෙනකන් අදට අපි උගලන්ගේ සමු ගන්නවා. ඉතින් ඕගොල්ලෝ හවුස් ප්ලෑන් හොටෙල් කේකත් එක්ක එකතු වෙලා හිටියට ඒ වගේම තමයි එකතු වෙන්න බලන් ඉන්නව නම් ඒගොල්ලන්ටත් ආරාධනා කරමින් අද දවසේ සඳ ලංකාවෙන් අපි සමු ගන්නවා. ආයෙත් දවසක ලස්සන ගේකින් හම්බ වෙමු.
හදන්නද plan එක? හිත හිත ඉන්න එපා. plan කරන තැන ඉඳන් පදිංචි ඉට යන කම වැඩි අපිට බාර දෙන්න. houseplan.lk නුවර පාර කඩවත 07 03 800 500 ඔබේ සුන්දර නිවස අදම ඉදිකරවා ගැනීමට houseplan.lk වෙත පැමිණෙන්න 07 03 800 500